පින්නතුනි, මෙම දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ඣිම නිකායේ සඳහන් වෙන පෝතලිය කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 10ක් මේ වෙනකොට අපි දේශනා කරලා අවසන් කළා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරනු ලබන්නේ උතුම් වූ පෝතලිය සූත්‍රයෙන් සිදු කරනු ලබන 11 වෙනි ධර්ම දේශනාව සඳහා. පින්නතනි, අපි 10 වෙනි ධර්ම දේශනාව නිමා කරනකොට මේ පංචකාමයන් පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරන්නට යෙදුණා. පංචකාමයන් පිළිබඳව තියෙන උපේක්ෂාව කොයි වගේ උපේක්ෂාවක් ඇති කරගත යුතුද කියන කරුණු අපි එහිදී පැහැදිලි කළා. නමුත් මේ උතුම් වූ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ පංචකාම උපේක්ෂාවක් ගැන නෙමෙයි පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ ඒ පංචකාම උපේක්ෂාවත් එහෙම් පිටින්ම අතහැරලා යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා යම් උපේක්ෂාවක් තියෙනවා නම් එකම අරමුණක් තියෙන යත්ත සබ්බසෝ ලෝකාමිස උපාදානා අපරියේසා නිරුජ්ජಂತಿ තමේව පෙක්ඛං භාවේති. යම් තැනක ලෝකාමිසේ නැමැති උපාදානයන් ඉතුරු වෙන්නේ නැතුවම නිරුද්ධ වෙනවා නම් නැති වෙනවා නම් අන්න එහෙම උපේක්ෂාවක් වඩනවා කියලා කියන එක තමයි, නැත්නම් එහෙම උපේක්ෂාවක් වඩන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ චතුර්ථ ධාන උපේක්ෂාව දක්වාම වඩන කමඨහනක් තමයි පින්නතුනි මෙතන මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය මේ කියන ක්‍රමයට දුරු වුණොත් අපට චතුර්ථ ධානයට සමවදින්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්නතනි, අපේ භාග්‍යතුන් වහන්සේ භාවනා කරලා ධානවලට සමවදින්න යම් කෙනෙකුට බැරි නම් ඒකට ප්‍රධාන හේතුවක් මේ කාම ඡන්දය කියන එක දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් භාවනාවක් වඩන්න පටන් අරගෙන ඒ භාවනාවෙන් සමාධියක් ලබන්න බැරි නම් ධාන මට්ටමක් ලබන්න බැරි නම් එහෙම නැත්නම් චතුර්ථ ධානයට සමවදින්න බැරි නම් ඒකට ප්‍රධානම හේතුව තමයි කාම ඡන්දය. සීල විසුද්ධියක් තියෙන තැන තමයි චිත්ත විසුද්ධියක් තියෙන්නේ. සීල විසුද්ධිය නැති කිසි තැනක චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් සීලය සම්පූර්ණ කරගන්නේ නැතුව යම් කෙනෙක් භාවනාවක් වඩනවා නම් සමාධි නිමිත්ත බොහෝම ප්‍රමාදයි. ඒ කියන්නේ සීලය නැති තැන සමාධිය වැඩෙන්නේ නැහැ. චතුර්ථ ධානයට හිත නැගෙන්නේ නැත්නම් ඒකට ප්‍රධාන හේතුව කාම ඡන්දේ තාමත් අපි ළඟ තියෙනවා කියන එකයි. එහෙනම් මේ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාම ඡන්දේ නැති කරලා මේ චතුර්ථ ධානයට හිත මෙහෙයවන්න කියන හොඳ අපූරු කමඨහන. පින්නතුනි, අපි මේ කතා කළේ භාවනා කමඨහනක් කියලා හිතලා බලන්න. මේ භාවනා කමඨහන් මේ ත්‍රිපිටකය පුරා කොච්චර තියෙනවද? යම් කෙනෙක් ත්‍රිපිටකය මනාව පරිහරණය කරනවා නම් ත්‍රිපිටකාගත සූත්‍ර දේශනාවල් නිතර නිතර අහනවා නම් අපිට මේ වාගේ භාවනා කමඨහන් මේ පිටකයේ පුරාවටම ඕන තරම් හම්බ වෙනවා.
ඉතින් අපි ධර්මයේ පරිහරණය කරනවා අඩු වුණහම අපිට භාවනා කමටහන් ඒ විදිහට ලැබෙන්නේ නැහැ. නිතර නිතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පරිහරණය කරන කෙනා මේ විවිධ කමටහන් ඔස්සේ තමන්ගේ ජීවිතයේ සංසාරයෙන් එතර කරවන්න කටයුතු කරනවා. ජීවිතේ පුරාම තියෙන කමටහනක් පින්නතින හිතන්නකෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාපිපාසාව අවුව වැස්ස අපි ඉවසනවා. බඩගින්නත් ඉවසනවා, පිපාසයත් ඉවසනවා, අවුවත් ඉවසනවා, වැස්සත් ඉවසනවා. ඉතින් මෙතන සඳහන් කරන්නේ අපි හැම ඉවසීමක්ම ඉවසන්නේ ආමිසේ සහිතව. පින්නතින ආමිසේ සහිතවයි කියලා සඳහන් කළේ අපි යම් තැනකට යනවනම් ඒ මග දිගට හමු වෙන අවු වැසි සුළං සියල්ලම ඉවසනවා. ඒ කියන්නේ යම් රැකියාවක යෙදෙනවනම් ඒ රැකියාව නිසා අපිට බොහෝ දුක් කරදරවලට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. නොයෙක් අපහසුතාවයන් ඇති වෙනවා. නමුත් රැකියාව නිසා ඇතිවෙන කරදර, රැකියාව නිසා ඇතිවෙන අපහසුතාවයන් අපි හැම එකක්ම ඉවසන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ දුක් කරදර ඉවසගෙන නමුත් මේ රැකියාව කළොත් මට යම් ප්‍රතිලාභයක් තියෙනවා. ඒ ප්‍රතිලාභේ ලබන්න නම් මේ හැම කරදරයකටම දුකකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් සමහර කෙනෙකුගේ සමහර රැකියාව ආයතනයේ කටයුතු කරලා ඉවරලා අපි ගෙදරත් ගිහිල්ලා කටයුතු කරනවා. සමහර ලියකියවිලි හදනවා, සමහර ගණන් මිනුම් හදනවා. ඒ නිසා ගෙදර අය ඇසුරු කරන්න තියෙන අවස්ථාව අඩුයි. දරු මල්ලන් එක්ක සතුටින් ඉන්න තියෙන අවස්ථාව අඩුයි. අඩුම තරමේ පවුලේ පිරිසත් එක්ක එකතු වෙලා හැන්දෑවටවත් කෑම වේලක් කන්න තරම්වත් විවේකයක් පහසුවක් නැති අවස්ථා ඕන තරම් එළඹෙනවා. නමුත් මේ හැම එකක්ම අපි ඉවසන්නේ ඇයි? කැමති දරුවොත් එක්ක ඉන්න, කැමති බිරිඳත් එක්ක ගෙදර තොරතුරු, ජීවිතයේ ඉදිරි තොරතුරු, නොයෙක් දේවල් සාකච්ඡා කරන්න. නමුත් ඉඩ ඇහිරිලා තියෙනවා රැකියාව නිසා. නමුත් ඒ රැකියාව කෙරුවොත් අනාගතයට තමන්ට ප්‍රතිලාභිකුත් තියෙනවා. ආන්ගේ අනාගත ලාභයේ බලාපොරොත්තුවෙන් අපි සියල්ලම ඉවසෙනවා. පින්නතුනි, අපේ ගෙවල් වල මොනතරම් ප්‍රශ්න තියෙනවද? ඒ සඳහා ඒ නිසා යම් යම් ගැටීම් ඇති වෙනවා. ඒ ගැටීම් කොච්චර ඇති වුණත් අපි හැම එකක්ම උපේක්ෂකව ඉවසනවා. ඉවසලා හිටියොත් යම් සහනයක්, ජයග්‍රහණයක් තියෙන නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන මේ සූත්‍රයෙන් අපිට දේශනා කරලා තියෙන්නේ අන්න ඒ වාගේ සාමාන්‍ය උපේක්ෂාවක් ගැන නෙමෙයි පින්නතුනි. ඒකයි මම සඳහන් කළේ අපි ඒ සාමාන්‍ය ජීවිතේ කැපකිරීම කරලා කරන හැම උපේක්ෂාවක්ම, හැම ඉවසීමක්ම ආමිසේ සහිතයි. මොකද ඉදිරි බලාපොරොත්තුවක් සහිතවමයි ඒ සියලු ඉවසීම් කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මේ පංච කාමයේ පිළිබඳව අපිට යම් උපේක්ෂාවක් තියෙනවා වුණාට නියම උපේක්ෂාව ඒක නෙමෙයි කියලා. ඕන තරම් අපි ජීවිතයේ මේ උපේක්ෂාව කියන වචනය පාවිච්චි කරනවා. හැම දෙයක් දිහාම උපේක්ෂකව බලන්ඩ, මධ්‍යස්ථව බලන්ඩ කියලා අපි ඕන තරම් දෙනාට උපදෙස් දෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ අපි මේ කතා කරන ඒ සාමාන්‍ය උපේක්ෂාවන් ගැන නෙමෙයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එයින් ගැලවිලා, කාමයන්ගේ ආදීනවයන්ගෙන් ගැලවිලා චතුර්ථ ධ්‍යාන උපේක්ඛාවට එනකම්ම මේක හොඳට වඩන්න ඕනේ කියලා. චතුර්ථ ධ්‍යානයට සමවදින්න පුළුවන් වෙනකම්ම
මේ කමටහන හොඳට දියුණු කරන්න වඩන්න කියලා. මෙතන පින්නතින භාගිතුන් වහසේ තවත් උදාහරණයක් දේශනා කරනවා කාමයන් පිළිබඳව. මේ උදාහරණයේ භාගිතුන් වහසේ විශාල වශයෙන් පැහැදිලි කරනවා. කරුණු රාශියක් අරගෙන මේ උදාහරණයේ භාගිතුන් වහසේ පැහැදිලි කරනවා. මොකද කාමයන් සම්බන්ධයෙන් අපිට විවිධාකාර බැඳීම් තියෙනවා. ඒ විවිධාකාර බැඳීම් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේත් ක්‍රමවේද ගණනාවක් උපමාවට පෙන්නෙ මේ කාරණාව අපිට පැහැදිලි කරනවා. මොකද පින්නතුනි භාග්‍යතුන් වහන්සේ එක එක්කෙනා ගැන අවබෝධ කර ගැනීමේ විදිහ දන්නවා. දැන් අපි මෙතන බණ අහන පිරිස ගැන වුණත් මේ සියලු දෙනාටම එකට එකම විදිහට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එක එක් කෙනාට අවබෝධ වෙන විදිය වෙනස්. ඒ හින්දා සමහර කෙනෙකුට පළවෙනි උපමාව තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාට දෙවෙනි උපමාව හොඳට වැටහෙනවා. පළවෙනි දෙවෙනි උපමා දෙකම වැටහුන් නැති කෙනාට සමහරලාට වෙනත් උපමාවක් හොඳට වැටහෙනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරලා තියෙන එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයිනේ. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ලෝක සත්වයාට තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. සමහර දේශනාවල් භාග්‍යතුන් වහන්සේ සරලවත් කළා. ඒවා සරල නැහැ පින්නතුනි, බොහෝම ගැඹුරට යන්න පුළුවන් දේශනාවල්. භාග්‍යතුන් වහන්සේ ලෝකය ගැනත් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ සමහර දේශනාවල් වල දීර්ඝ වශයෙන් නිධාන කතාවල් දේශනා කළා. ඒ දේශනාව කරන්න හේතු දේශනා කළා. සමහර තැන්වල ගංගාවල් පිළිබඳව, සාගර පිළිබඳව, පර්වත පිළිබඳව මේ දේවලුත් දේශනා කළා. රජවරු පිළිබඳවත් දේශනා කළා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගංගාවල් ගැන දැනගත්ත කියලා, සාගර ගැන දැනගත්ත කියලා, කඳුහෙල් පිළිබඳව දැනගත්ත කියලා ඒක අපේ නුවණට, අපේ නිවනට උපයෝගී වෙන්නේ කොහොමද කියලා. පින්නතුනි ඒකයි සඳහන් කළේ සමහර කෙනෙකුට ඊට වඩා උසස් හිතීමේ ශක්තියක් තියෙන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න බැරි අයත් ඕන තරම් ඉන්නවා. එතකොට ඒ සියලු දෙනාටම ගැලපෙන්න තමයි මේ ධර්මයේ දේශනා කළේ කියලා සඳහන් කළේ. ඒකයි හැමෝම නිවනට යන්න ඕනේ. ඒ නිසා විවිධ විදිහට භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනකොට උදාහරණ දක්වලා දේශනා කරන්නේ සියලු දෙනාටම ගැලපෙන්නේ. අන්න ඒක නිසා පින්නතුනි භාග්‍යතුන් වහන්සේ උදාහරණ හැටියට සමහර කාරණාවක් සම්බන්ධයෙන් බොහෝ කරුණු දක්වනවා. ආන්ගේ උදාහරණ අතරේ අපට ඉන් එකක් හරි හරියට අවබෝධ වෙලා ඒ තුලින් මේ චතුර්ථ ධානයට සමවදින්න පුළුවන් වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. යම් ආකාරයකට ගෘහපතිය, දැන් මේ සූත්‍රයේ දේශනා කරන්නේ පෝතලිය කියන ගෘහපතිටනේ. මේ සූත්‍ර දේශනාව නැත්නම් මේ දේශනා මාලාව දිගටම අහනකොට අපි පින්නතුන්ට වැටහෙනවා සූත්‍රයේ කොහොමද භාග්‍යතුන් වහන්සේ අරමුණු කළේ කියලා. ඉතින් අපි මේ ඉන්නේ 11 වෙනි දේශනාවේ. මේක දේශනා කරන්නේ පෝතලිය කියන ගෘහපතියට. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මෙතන පළවෙනි උදාහරණය මෙහෙම දක්වනවා. යම් ආකාරයකට ගෘහපතිය ගිජුලිහිණියෙක් හෝ කොස්වාලිහිණියෙක් හෝ උකුස්සෙක් හෝ කිසියම් සතෙක් මාංශ පේශියක් අරගෙන අහසට නගිනවා. මස් කැබැල්ලක් අරගෙන අහසට නගිනවා. එතකොට මේ උකුස්සා මස් කැබැල්ලක් අරගෙන අහසට නැගලා පියාඹනකොට තවත් ගිජුලිහිණියෝ, තවත් කොස්වාලිහිණියෝ, තවත් උකුස්සෝ මේක දකිනවා. ඒක දැක්කහම ඒගොල්ලෝ නිකන් ඉන්නවද? ඒගොල්ලෝ ඊළඟට එනවා මොහු අරගෙන යන මස් කැබැල්ල පැහැරගන්න. විශාල ප්‍රමාණයක් එනවනේ. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ සත්තු ඇවිල්ලා මේ සතාගේ ශරීරේ හැමhari ගලවනවා. ඒ වගේම තමන්ගේ නියවලින් සහ හොටෙන් පහර දීලා අර මස් කැබැල්ලත් කැබලි කරනවා. මේ සතාටත් පහර දෙනවා, මස් කැබැල්ලටත් පහර දෙනවා.
ඒ මස් කැබැල්ල අරගෙන යන සතාටත් හොටෙනුත් පහර දෙනවා, පාදවලිනුත් පහර දෙනවා, හමහරි ගලවනෝ කියල සඳහන් කරනවා. ඉති ඒක නිසා මස් කැබැල්ල අරගෙන යන සතා මරණයකට හෝ මරණාසන්න දුකකට පත්වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. ආං ඒක නිසා මේ මරණ දුකෙන් බේරෙන්ඩ නම්, මරණාසන්න දුකෙන් බේරෙන්ඩ නම් අර සතා මොකක්ද කරන්න ඕනි? මස් කැබැල්ල අතහරින්ඩ වෙනවා. මස් කැබැල්ල අතහැරියොත් මරණාසන්න දුකකට තමන්ට පත්වෙන්න තියෙන අවස්ථාව නතර වෙනවා. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ ආර්ය ශ්‍රාවකය හිතන්න ඕනේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාමයන් මාංස පේශියකට උපමා කරලා බොහෝ දුක්ඛයි කියලා දේශනා කළා. බොහෝ වෙහෙසීම් සහිතයි, එහි ආදීනව බොහෝම තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහි ආදීනව යහපත් වූ ප්‍රඥාවෙන් දැකලා පංච කාම සහිත උපේක්ෂාව අතහැරලා චතුර්ථ ධ්‍යාන උපේක්ඛාවට මේ සිත යොමු කරන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, අපේ ජීවිතවල සමහර අපිසන්තක දේවල් නිසා සමහර අය අපිට ඇවිල්ලා වෙඩි තියලත් අපේ දේවල් අරන් යනවා. සමහරලාට අපි අල්ලලා ගේ ඇතුළෙම කොහි කොහේ හරි ගැට ගහලා දාලා අපේ තියෙන දේවල් අරගෙන යනවා. සමහර කට්ටිය ඊට වඩා දරුණු වේදනාවන්ට පත් කරලා සමහරලාට අපි අහනවා ගෙල කපලා දාලා, නැත්නම් තියුණු ආයුධ වලින් ශරීරයේ කීප පොලක් තුවාල කරලා මේ වාගේ කිසියම් දුක්ඛයන්ට පත් කරලා ඒ දේවල් අරගෙන යනවා. ඉල්ලුවහම නෑ කිව්වොත් සමහරලාට ඊට වඩා දරුණු දුකකට මූණ පාන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ කොස්වාලිහිනියන්ගේ ගිජුලිහිනියන්ගේ කතාවම ඒ විදිහටම සාමාන්‍ය මනුස්ස ජීවිතය තුළත් අපි දකිනවා. එහෙනම් අර උපමාවෙන් මේ කාරණාව ගැන හිතලා මේ කාමයන්ගෙන් අයින් වෙන්න උත්සාහ කරන්න කියලා දේශනා කරනවා. කාමයන්ගෙන් ඈත් වුණ තරමට තමන්ට විඳින්න තියෙන දුක් කරදර අඩු වෙනවා. පංචකාම සම්පත්තියේ තියෙන ගිජුකම වැඩි වෙන්න අපිට ඒකෙන් සහනයක් ලැබෙනවා කියලා හිතුවට කරදරයක්ම තමයි තියෙන්නේ. අපි ඕන තරම් අහනවා, සමහර කෙනෙක් වාහනයක නැගලා ගිහිල්ලා සමහරලාට මගදී රියදුරා මරලා දාලා වාහනේ අරන් යනවා. ඔය වාගේ කොච්චර දේවල් අපි සාමාන්‍ය සමාජය අහනවද? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ කාරණාවෙන් තේරුම් ගන්න ඕනේ, කාමයන් කියලා රැස් කරගෙන තියෙන දේවල් අපට විතරක් ඕන දේවල් නෙමෙයි. පින්නතුනි, අපි මේ රැස් කරගෙන තියෙන දේවල් අපිට විතරක් ඕන දේවල් නෙමෙයි, ඒවා අනික් අයටත් ඕනේ. අනික් අයටත් ඕන නිසා තමයි ඒ අය අපිට කරදර කරලා හරි ඒවා ආපහු ගන්න ලෑස්ති වෙන්නේ. හම්බ කළේ අපි වෙන්න පුළුවන්, නමුත් හැමෝම මේවට කැමතියි. යන් ඒ නිසා හැම වෙලාවෙම මේ ආරක්ෂා කරගත යුතු දේවල් ආරක්ෂා කරගත යුතුයි කියලා දේශනා කරනවා. එහෙම නැත්නම් ආරක්ෂා කරගෙන අපේ වස්තු, අපේ දේපල, අඹදරු, යාන වාහන මේ ආදී වශයෙන් මේ දේවල් ගැන ආරක්ෂාවක් තියෙනවා නම් තියෙන්නේ ඒවට අපේ රැකවරණයේ තියෙන තාක්කල් පමණයි. අපේ රැකවරණේ නැති වෙච්ච ගමන් ඒ දේවල් වලට ආරක්ෂාවක් නැතු වෙනවා. අනික අපේ රැකවරණේ වගේම අපේ රැකවරණේ බලවත් වෙන්නත් ඕනේ. අපේ රැකවරණේ බලවත් නැත්තම් ඒත් ඒ දේවල් අපිට අහිමි වෙනවා. දුර්වලයෙකුගේ දේවල් බොහොම පහසුවෙන් පැහැර ගන්නවා. නමුත් ශක්ති සම්පන්න බලපරාක්‍රමයක් තියෙන, සල්ලි මිල මුදල් තියෙන කෙනෙක් ගාවට ළඟා වෙන්න දෙතුන් පාරක් හිතෙනවා. මොකද ඔහුගේ බලය කොයි විදිහට ව්‍යාප්ත කරලා තියෙනවද දන්නේ. ඒ නිසා සෑහෙන කාලයක්
හොරෙක් පැහැරගණ්ඩ ලෑස්තියෙනවන ඒ පිළිබඳව ඔහු හේතු හොයෙනවා. රැකවරණ හැදිල තියන්නේ කොහොමද, ආරක්ෂකයෝ ඉන්නේ කොහොමද, ඒ ගෙදර සුනකයෝ ඉන්නවාද, කොයි වෙලාවට ලෙහෙනවද, කොයි වෙලාවට බඳිනවද, ඒ අය තමන්ට පක්ෂපාති කරගන්නේ මොන විදිහටද. සෑහෙන කාලයක් සැලසුම් හදල හදල තමයි ඔහුගේ අරමුණ සාක්ෂාත් කරගන්න කටයුතු කරන්නේ. එහින්ද අපේ ආරක්ෂාව වගේම අපේ බලය තියෙන ප්‍රමාණයත් එතනට වටිනවා. ඊළඟට පින්නතනි පැහැදිලි කරන්න පුළුවන් වෙනවා මේ කාරණාවත් එක්ක, අපේ දරුවන්ට නමුත් ආරක්ෂාවක් තියෙන්නේ අපේ ආරක්ෂාව තියෙන හින්දා. එහෙම නැත්නම් ඕන තරම් දරුවෝ වුණත් පැහැරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට බිරින්දෑවරු නිසා ස්වාමි පුරුෂයන්ව මරලා දානවා. සමහරලාට ස්වාමි පුරුෂයන් නිසා බිරින්දෑවෝ මරලා දානවා. ඒකයි මේ සඳහන් කරේ, අපි කැමති දේවල් අපිට විතරක් නෙමෙයි යොමනා. තවත් අයත් ඒ දේවල් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අත්හැරියොත් සහනයක් තියෙනවා. අල්ලාගෙනම ඉඳ ගියොත් මරණයට හෝ මරණාසන්න දුක්ඛ වේදනාවකට පත්වෙන්න වෙනවා කියලා සඳහන් කළේ ඒක නිසා. එතකොට භාග්‍යතුන් වහන්සේ ගෙනාවු උපමාව මේ මාංශ පේශියේ උපමාව කාමයන්ට යොදලා බලන්න කියනවා. අර මස් කැටිය අරගෙන යන සතා අනික් අය පිටිපස්සෙන් පන්නගෙන එනකොට මස් කැටිය අතහැරලා ගියොත් ඔහුට රැකවරණයක් තියෙනව නැත්තම් ඔහුට බොහෝම කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ භාග්‍යතුන් වහන්සේ තවත් උදාහරණයක් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දෙවෙනි උදාහරණයෙන් දේශනා කරන්නේ, මහණෙනි යම් පුරුෂයෙක් ගිනිහුලක් අරගෙන ප්‍රතිසුළඟ තියෙන පැත්තට යනවා. ප්‍රතිසුළඟ කියලා කිව්වේ හුළඟ, අපි පැත්තට හමනවා, අපි හුළඟ පැත්තට යනවා. එතන හුළඟ අපි පැත්තට හමන නිසා මේ ගිනිහුලේ ගින්දර එන්නේත් අපි පැත්තට. ඒ ගින්දර නිසා අත පිච්චෙන්න පුළුවන්. පින්නතනේ අත කියලා කියන්නේ වැලමිටේ ඉඳලා නියපොත්ත දක්වා ප්‍රමාණය අපි අත කියලා හඳුන්වනවා. එතන වැලමිටේ ඉඳලා උඩට තියෙන කොටස උරපත්ත දක්වා තියෙන කොටසට අපි කියන්නේ බාහුව කියලා. එතට මේ සුළඟ නිසා අත පිච්චෙන්ඩත් පුළුවන්, බාහුව පිච්චෙන්ඩත් පුළුවන්. ඒ විතරක් නෙමේ සමහරලාට ශරීරයේ වෙනත් තැන් පිච්චෙන්ඩත් පුළුවන්කම තියෙනවා. ආං ඒක නිසා ඒ හේතුවෙන් මරණයට හෝ මරණ මාත්‍ර දුක්කයකට හෝ පැටලෙනවද කියල භාගිතුන් වහන්සේ අහනවා. අහල දේශනා කරනවා භාගිතුන් වහන්සේ මේ දෙවැනි උපමාවේදී කාමයනුත් ඒ වගේ තමයි කියලා. තනසුලකට උපමා කරනවා මේ පංචකාමයත්. ගිනිහුලකින් දැවෙනවට වඩා පංචකාමයන් රැකගන්න අපි කරන කර්මය නිසා සමහරලාට වර්ෂ ලක්ෂ කෝටි ගණන් සතරාපායවල් වලම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ විදිහට කල්පනා කරලා බැලුවොත් ගිනිහුලෙන් දැවෙන එක පොඩි දෙයක්. අවුරුදු ලක්ෂ කෝටි ගණන් සතර අපායවල නිරයවල් වල දුක් විඳින්න ගත්තහම හිතන්න පිළිතුරු කාමයන් රැකගන්න ගියහම අපිට ප්‍රාණඝාත කරන්නත් වෙනවා. ඒ ප්‍රාණඝාතයේ වීම තවවන්ටමක් හැටියට මිනී මරන්නත් සිද්ධ වෙනවා. කාමයන් රැකගන්න අපිට කොච්චර බොරු කියන්න සිද්ධ වෙනවද? සමහරලාට අපි සන්තක තියෙන දෙයක්, gedara තියෙන උදැල්ලක්, කැත්තක්, පොරවක්, නමුත් ඒ වගේ දෙයක් හරි සමහර කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් දෙන්න මගේ අකමැත්තක් තියෙනවනම්, නමුත් දෙන්න බැහැ කියලා කෙලින්ම කියන්නත් බැරි නම් අපි සමහරලාට කියන්නේ ඒක වෙන කෙනෙක් ඉල්ලගෙන ගියා තවම ගෙන දුන්නේ කියලා. නමුත් ඒක තාම අපි ළඟ තියෙනවා. අර පුජ්‍යලයට දෙන්න අකමැත්ත නිසා එහෙම කියනවා. නමුත් ඒ කියලා තියෙන්නේ මුසාවක්.
ඊළඟට භාණ්ඩයේ ගෙදර රැකගත්තට අර මුසාවේ ආදීනව සෑහෙන කාලෙකට මිදෙන්ඩ සිද්ධ වෙන්නේ ඒ ආදීනවෙන්. ඒවාගේ කාමයන් රැකගණ්ඩ ගියහම අපිට ප්‍රාණඝත කරන්නත් වෙනවා. බොරු කියන්නත් වෙනවා. සමහරලට කාමයන්ට තියෙන කැමැත්ත නිසා සොරකං කරන්නත් පෙළඹෙනවා. ඉතින් ඒක නිසා මේ කාමයන් රැකගණ්ඩ අපි කරන කර්ම නිසා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්නතනේ අපි සංසාරේ කලිනුත් එහෙම කරලා තියෙනවා. සංසාරේ කලිනුත් එහෙම කරලා මේ සතර අපායවල අපි බොහෝ කල් දැවිලා තියෙනවා. නමුත් කාමයන් රැකගන්න ගියපු ආදීනවයක් කැඩියට මෙච්චර කාලයක් නිරේ දුක් විඳා කියන කාරණාව දැන් අමතක වෙලා නිසා අපි ආපහුත් ඒ කාමයන් නිසා ආයෙත් කර්ම රැස් කරනවා. ඒක තමයි සංසාරේ හැටි. නමුත් දේශනා කරනවා අන්න ඒ ගැන හිතලා පංචකාමයේ පිළිබඳව නොයෙක් අරමුණු පංචකාමයේ වගේම තවත් නොයෙක් අරමුණු පිළිබඳව තියෙන උපේක්ෂාව අතහැරලා චතුර්ථ ධානය උපේක්ෂාව හෙවත් එක් අරමුණක උපේක්ෂාවකට එන්න උත්සාහ කරන්න කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවත් උදාහරණයක් කාමයේ පිළිබඳව පැහැදිලි කරනවා. කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් කියලා. එතන ගිනි අඟුරු වලක් කියලා කියන්නේ මිනිහෙක් ඇදලා දැම්මොත් ඒ මිනිසා යට යන තරමටම ඒකේ අඟුරු තියෙනවා. හැබැයි සඳහන් කරනවා අලුත් නැහැ දුමත් නැහැ කියලා. අලුත් නැහැ දුනුත් නැහැ ගිනි අඟුරුමයි තියෙන්නේ බැබලිනවා. කවුරුවත් ඒ ගිනි අඟුරු වලට බහින්න නම් කැමති නැහැ. නමුත් යම් කෙනෙක් එහෙම නැත්තම් ශක්ති සම්පන්න පුද්ගලයෝ දෙන්නේ අර ගිනි අඟුරු වලට බහින්න අකමැති පුද්ගලයාගේ අත් දෙකෙන් පාද දෙකෙන් අල්ලගෙන ඒ ගිනි අඟුරු වලට දාන්න අරගෙන ගියොත් ඔහු කැමැත්තෙන් ඉන්නවද ගෙනහිල්ලා දානකම්? ඔහු හරියට දඟලනවා ඒගොල්ලන්ගෙන් බේරිලා අයින් වෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ පුජ්‍යලයා ගින්නේ පිච්චෙන්න අකමැති නිසා තමයි දඟලන්නේ. බේරෙන්න උවමනාවක් තියෙනවා. පින්නතුනි මේ කාරණාව තව ගැඹුරට හිතලා බැලුවහම පින්නතුනි අපි සමහර වෙලාවකට අපේ දරුවෙකුට ප්‍රාණඝාත කරන්න එපා කියලා කියනවා. ප්‍රාණඝාත කරන්න එපා කියලා කීවට දරුව ප්‍රාණඝාත කරනවා. ඒ කියන්නේ මේකෙන් ඉතා කුඩා අවදී කූඹියෙක් අහු වුණත් මරනවා. වෙනත් සතෙක් අහු වුණත් මරනවා. ඒක ළමයින්ගේ සිරිත. ඉතින් මව්පියන්ට විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ අවවාදයක් කළා සිංහාලෝ වද සූත්‍රයේදී. දරුව වෙනුවෙන් යුතුකම් පහක් කරන්න ඕනේ. ඒ යුතුකම් පහේ පළවෙනි එක පාපා නිවාරෙන්ති. තමන්ගේ දරුවෝ පවෙන් වළක්වන්න ඕනේ. ඒ පවෙන් වළක්වන්න කියලා කිය මෙන්න මේ ඉතා කුඩා අවදියේ ඉඳලම පවෙන් වළක්වන්න කියලා. දැන් සමහර කෙනෙකුගේ මතයක් තියෙනවා තේරෙන්නේ නැති කෙනෙක් අවබෝධයක් නැති කෙනෙක් ප්‍රාණඝාතයක් වගේ කර්මයක් කළොත් ඒගොල්ලන්ට විපාක දෙන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ තේරුමක් නැහැ, දන්නේ නැහැ. පින්නතනේ එහෙම එකක් මේ බුද්ධඝමී කියන්නේ නැහැ. අවබෝධයේ තේරුම නැති කෙනෙකුට කර්මයේ බලය වැඩි. අවබෝධයක් තියෙන කෙනෙකුට වඩා. මොකද එයා ඒ කර්මයේ කරන්න යොදන සැලැස්ම අපිට වඩා හුඟක් වෙනස්. සමහර කෙනෙක් සතෙක් එකපාරින්ම මරන්න තියෙන සතෙක් බොහෝම දුක් දීලා තමයි මරන්නේ. ඔහු කර්මය ගැන නොදන්නව වෙන්න පුළුවන්. ඒ නිසා හුඟක් කරදර කරනවා, හුඟක් දුක් දෙනවා. ගොඩක් වේදනාවටපත් කරලා මරනවා. ඉතින් එහෙම වෙච්චහම පස්සේ කර්මයේ විපාකයේ විඳින්න ගියහමත් Tamanටත් ඒ වාගේ දැඩි වේදනාවක් විඳලා තමයි මැරෙන්න වෙන්නේ.
සමහර කෙනෙක් ප්‍රාණඝාත කරන්න අම අකමැති. නමුත් සමහරලාට රැකියාවේ හැටියට කරන්න වෙලා තියෙනවා. අපි කියමු අලුගෝසුවෙක් වගේ. දැන් ඉස්සර රජවරුන්ගේ චෝර ඝාතකයෙක් වෙනම හිටියා. හැබැයි චෝර ඝාතකයාට අවවාද කරලා තියෙන්නේ කොහොමද? එක කඩු පහරක් මිසක් දෙකක් පාවිච්චි කරන්න බෑ. ඔහුටත් නොදැනෙන්න වගේ හිතාගන්න බැරි වෙන විදිහට එකම කඩු පහරින් හිස කඳින් වෙන් කරන්න ඕනේ. යම් දවසක රජ්ජුරුවන්ට ආරංචි වුණොත් දෙපාර තුන්පාර දැන් හිසට ගහනවා කියලා, බෙල්ලට ගහනවා කියලා, වහාම චෝර ඝාතක තනතුරෙන් අයින් කරනවා. ලැබෙන අවවාදය තමයි එක පාරින් හිස කඳින් වෙන් කරන්න ඕනේ. නමුත් සමහර අයගේ මේ අනුන්ට හිංසා කරන්න තියෙන කැමැත්තත් එක්ක සමහර පුද්ගලයෝ සත්තු මරන්න ගියම ගොඩක් වද දෙනවා. දැන් උදාහරණයක් හැටියට හිතලා බලන්න, චුන්ද සූකර. ඒ වගේ අය ඕන තරම් අද සමාජේ නැතුව නෙමෙයි, මේ ධර්මයෙන් ගෙනාපු උදාහරණේ කතා කරමුකෝ. ඔහු කෙරුව ඌරු හැදුවා. ඌරු ලොකු මහත් වුණාම ඌරු ගාලට ගිහිල්ලා හොඳ පෘෂ්ටිමත් ඌරෙක් අරගන්නවා. ගෙනල්ලා ගහකට තියලා හොඳට කෙටි වෙන්න බඳිනවා. බැඳලා ඌරට පහර දෙන්නේ හතරස් දණ්ඩකින්. මොකද ඒකේ ධාර ධාර වැදෙනකොට තැලෙන ප්‍රමාණය වැඩි. හොඳට මස් තලන්න තමයි මේ පහර දෙන්නේ. එහෙම හතරස් දණ්ඩකින් පහර දීලා ඊට පස්සේ පැහෙන උණු වතුර එකක් ගෙනල්ලා වක් කරනවා. එතකොට තැලිලා තැලිලා තියෙන මස ඉදිමෙනවා. කට ඇරලා කටටත් වක් කරනවා. එතකොට ඒ උණු වතුර ඒ තරම් පැහෙන නිසා බඩවැල්වල පවා තියෙන සියලුම දේවල් ගලවගෙන අඳුම් මාර්ගෙන් පිට වෙලා යනවා. එතකොට ඇතුළෙත් සුද්ධ කරන්න තරම් ලොකුට දෙයක් නැහැ. දැන් හොඳට තැලිලා උණු වතුර වැටිලා ඉදිමිලා සතා හරි පෘෂ්ටිමත්. ඉතින් මේ වාගේ වේදනා දීලා දීලා තමයි චුන්දසූකර ඌරු මැරුවේ. ඉතින් ඔහු සතාව ඝාතනය කරන්න, සතාට වද දෙන්න අරගන්න කාලය යම්තාක් ප්‍රමාණයක්ද, ඒ ප්‍රමාණයට ඔහුට ලැබෙන විපාකේ වැඩි වෙනවා. මොකද එක සතෙක් එක පාරක් මැරුවහම අපටත් මේ සංසාරේ එක පාරක් මැරෙන්න වෙනවනම් මේ සංසාරේ එච්චරම අසාධාරණ නෑ. නමුත් කර්මය ඊට වඩා වෙනස්. එක සතෙක් එක පාරක් මැරුවහම ඒ එක මරණයක් වෙනුවෙන් මට සිය දහස් ගණන් වාරවල වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒකයි ස්වභාවය. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට සමහර අය හරියට දුක් දීලා මරනවා, සමහරු කල්පනා කරනවා කර්මය ගැන දන්නේ නැති නිසා, ප්‍රාණඝාතී අකුසලයක් තියෙනවා කියලා දන්නේ නැති නිසා ඒගොල්ලන්ට කර්ම වෙන්නේ නැහැ කියලා. චුන්දසූකර ඌරෙක් වගේ කෑ ගහලා තමයි අන්තිමට මරණයටපත් වුණේ. මට ඊයේ පෙරේද කෙනෙක් කියනවා, අපේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා වාට්ටුවේ ඉන්න වෙලාවේ ඒ දවස් කීපේම මිනිස්සේ කෑ ගහනවලු හරකෙක් වගේ. වාට්ටුවේ හරකෙක් වගේ කෑ ගහනවලු. හොයලා බලහම අවුරුදු 40ක් කරලා තියෙන හරක් කපන එක. දැන් බාණ්ඩ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ මේ එදා විතරක් නෙමෙයි මේවා තිබිලා තියෙන්නේ. ඔය අපි දැනගන්නේ එකක් දෙකක් පින්නතුනි. නොදන්න දේවල් කොච්චර තියෙනවද? මං කිව්වා එතකොට නොදන්න කෙනාට කර්මය බලවත් වැඩි කියලා. ඒකට හේතුව තමයි වද දෙනවා වැඩි. අපි කියමු යකඩ බෝලයක් අපි අඹ දැල්ලක් වාගේ රතු පාට වෙන්න රත් කරලා ගෙනල්ලා පොඩි දරුවෙකුට දෙනවා මේක අල්ලන්න කියලා. එයා හරි ආසයි රතු පාට දැක්කහම. ඒ නිසා සමහරලට ඔහු ඒක දෝතිම්ම ගන්නවා. නමුත් දන්න කෙනෙකුට කිව්වොත් මේක ගන්න කියලා ගන්නෙම නෑ. අල්ලන්නම වෙලා නම් සමහරලාට තමන්ට හානිය අවම කරගෙන යන්තම් ඇඟිලි තුඩක් වගේ තියපු ගමන් ගන්නවා. ඒ දන්න නිසානේ මේක ඇල්ලුවොත් මොකද වෙන්නේ කියලා. නමුත් නොදන්න කෙනාට දැන් හානිය වැඩි වුණානේ. ඒ වගේ තමයි කර්මයත්.
ආදීනවේ නොදන්න කෙනා කර්මය බලවත් කරගන්නවා. ඉතින් එතකොට අර අඟුරු වලට අරගෙන යන කෙනා අඟුරු වලින් බේරෙන්න යම්සේ උත්සාහ කරනවාද, ඔහු දන්නවා අඟුරු උඩ වැටුනහම මොකද වෙන්නේ කියලා. නමුත් අපි කතා කළේ දරුවෙක් නමුත් ප්‍රාණඝාත කරනකොට පුංචි අවදී අපි පින්නතින එපා කියලා කියනවා. එතනින් එහාට ලොකු වැලක් විල්ලක් නැහැ. අපි එහෙම කරන්න එපා පුතේ, හොඳ නැහැ කියලා කියනවා. එකෙන් අපි නැගිටලා ගිහිල්ලා ඔහු එකම ප්‍රාණඝාතයක්වත් කරන්න නොදී මේ වෙලාවේ මෙතන හිටියොත් ප්‍රාණඝාත කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි, දරුවා මෙතන තියලා බෑ කියලා අරගෙන වෙනස් කරලා ආරක්ෂා කරන ස්වභාවයක් දකින්නේ නැහැ. හැබැයි හිතන්නකෝ දරුවා ඇවිදගෙන ගිනිගොඩ දිහාට යනවා කියලා. එහෙම වුණත් අපි එපා කියලා නවතිනවද? අපි දන්නවා ගින්දරේ වැටුනොත් ළමයාට මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි කෑම කකා හිටියත්, අපි වෙනත් කටයුත්තක යෙදිලා හිටියත්, අතහැරලා දාලා යන්න බැරි වැඩක හිටියත්, ළමයා ගින්දර දිහාට යනවා නම් දුවගෙන ගිහිල්ලා ගන්නවා. කියන දේ අහන්න නැතුව නැවත නැවත යනවා නම් එතෙන්ට යන එක නවත්තන්න දරුවට පහර දීලා හරි නවත්තනවා. නමුත් ළමයා ප්‍රාණඝාත කරනකොට අපි එහෙම නවත්තන්නේ නැහැ. ළමයා බොරු කියනකොට අපි එහෙම නවත්තන්නේ නැහැ. මොකද මේ ජීවිතයේ ගින්දරේ වැටුනොත් වෙන්නේ මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂකව දන්නවා අපි. නමුත් කුඩා නමුත් ප්‍රාණඝාත කරලා ඔහු මරණින් මතේ නිරේට ගිහිල්ලා වෙන දේ මොකද්ද කියලා තාම දැන් අපිට මතකත් නැහැ. ආන් ඒක නිසා අපි ඒකෙන් නවත්තන්න උත්සාහ කරනවා අඩුයි. පින්නතුනි, මේ ගින්දරේ වැටිලා මිය ගියොත් එක ආත්මයයි. නමුත් අර විදිහට කර්ම කරලා නිරේ වැටුනොත් ඒක සමහරලාට ආත්ම 100,000 ගණන් නිරයවල් වල විඳින්න වෙනවා, പ്രേත ලෝක වල විඳින්න වෙනවා, තිරිසන් ලෝක වල විඳින්න වෙනවා. නැවත ආපහු කවද හරි මේ වාගේ ආත්මයකට ආවොත් ඒත් බොහොම දරුණු විදිහට වේදනාව විඳලා මිය යන අවස්ථා සැලසෙනවා. දැන් අපි අහනවානේ තියුණු ආයුධ වලින් කපල කොටල මරලා පුලුස්සලා මරලා, එහෙම නැත්නම් ගල් වගේ දේවල් වලින් පහර දීලා මරලා, මේ වගේ දේවල් ඕන තරම් අපිට ඇහෙනවා. අපිට අනේ අපොයි කියලා දුකක් හිතෙනවා. නමුත් සංසාරේ ඊට සමාන සාපේක්ෂ කර්ම වුන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ ජීවිතේ ඉපදුනත් ආයෙ දරුණු දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කර්ම රැස් කරනවා කියන එකෙන් වළක්ව ගන්න ඉතාම පුංචි අවදියේ ඉඳලා උත්සාහ කරන්න ඕනේ. දරුව විතරක් වලක්කොලා මදි, අපිත් ඒකෙන් වලකින්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අහනවා ගෘහපතිය, අර පුජ්‍යලයා ගිනි අඟුරු වලට දාන්න යනකොට දඟලනවද, බේරෙන්න උත්සාහ කරනවද? අන්න ඒ වගේම තමයි මේ පංචකාමයන් ගිනි අඟුරු වලක් වගේ. දෙවිලි පිච්චිලි චිත්ත සන්තාප වේදනා ඉවරයක් නැහැ මේක ඇතුළේ. නමුත් ඒක දැවීමක් කියලා අපිට තේරෙන්නේ නැහැ තණ්හාව වැඩි හින්දා. ඒ තුල තියෙන කරදර උපද්‍රව නිමක් නැහැ. ස්වල්ප වූ සතුටක් තියෙනවා. ඒක හැබැයි ස්වල්ප එකක්. දීර්ඝ කාලීන දුකක් තියෙනවා. නමුත් අර ස්වල්ප වූ ආස්වාදයේ වෙනුවෙන් දීර්ඝ කාලීන දුකකට කටයුතු කරනවා. අර පුජ්‍යලයා ගිනි අඟුරු වලට වැටෙන්නේ නැතුව බේරෙන්න දඟලනවා වගේ මේ පංචකාම තණ්හාවෙන් ගැලවෙන්න උත්සාහ කරන්න කියනවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කාමයන් ගැන උදාහරණ රාශියක් දේශනා කරනවා. ධර්ම දේශනාව සඳහා අපිට වෙන් වෙලා තියෙන කාලය ඉවර වෙලා නිසා පින්නතුනේ අපි පෝතලිය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 11 වෙනි ධර්මදේශනාව මේ විදිහට නිමා කරමු. 12 වෙනි ධර්මදේශනාවේදී කාමයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ගෙනහැර දැක්වූ අනික් උදාහරණ කොයි වගේද කියලා අපි සාකච්ඡා කරමු. පින්නතුනි අදත් මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අංක 218න් B විහාරමාවත හේවාගම කඩුවෙල නිවසේ පදිංචි සරත් ආනන්ද සිරි මහත්මයා ඇතුළු පවුලේ සදැහැති පිරිස.
උතුම් අරමුණ 2022 තුන්වෙනි මාසයේ තුන්වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදෙන KDN කාන්ති ආනන්ද සිරි මහත්මියගේ දෙවර්ෂ පූර්ණයේ සිහිපත් කරමින් එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමත් ශ්‍රී ආනන්ද කුරුවිට ආරච්චි හා ධර්මාවතී ඩයිස් බාලසූරිය මෑණියන්ට ආර්ලිස් පෙරේරා හා නන්දාවතී පෙරේරා යන දෙපළටත් KD සෝමාරංජනී ශ්‍රීතා කුලශීලී මීවැව ආනන්ද පුෂ්පසිරි කපිල ධර්මප්‍රිය කුරුවිට ආරච්චි PKK දමිත් ජයතිලක යන ඥාති මිත්‍රාදීන්ට මෙරැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා සත් ප්‍රාර්ථනා කරනවා. සරත් ආනන්ද සිරි පියාණන් ඇතුළු පවුලේ සියලුම වැඩිහිටියන්ට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. දේශකයාණන් වහන්සේගේ දෙමව්පියන්ට ඥාතීන්ට ගුරු දේවෝත්තමයන් වහන්සේලා ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ අවස්ථාවට සහභාගී වූ නොවු වචනයකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනාටමත් පින් කැමති සියලු දෙනාටමත් පැතූ බෝධියකින් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා, නිවන් දකින්නතුරු කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සරත් ආනන්ද සිරි මහත්මයා ඇතුළු පවුලේ සදැහැති පින්නතුන් සියලු දෙනාටමත් මේ උතුම් අවස්ථාවට සහභාගී වුණ සදැහැති සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් අප විසින්ද ජනිත කරගත්ත ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. තම තමන් සිද්ධ කරගත්ත කුසල ධර්මයනුත් අපි අනුමෝදන් කරන පුණ්‍ය ශක්තියත් හේතුවීමෙන් සියලු දෙනාටම සැප සහිතවම උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.